अंतरकालीनिक पोदु जनताव गेन वात्मन राजेट किसुदु सेलकी लक्ने हैं सजित गिन चोदना पार्लिमेंट वटे यान अपराध करुएक अडुकरन्न मालिमा वटे मनापयाक देन्न अनुरगीन इल्लीमा वराय सेवकीन याली विरोध तारंबाई दकुनु पलाते प्रदेश किहिपेकीन गिन्यावी तीवनु आयुद अद्बोंब एतुलु युद उपकरन रसक स्वागानी කන්ද කාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම සමතේකට කිහිප දිනකට තුවාල පෙරපාසල් අගෝස්තු මාස පළමුවනදා සිට විවෘත කිරීමට කැබිනට අනුමැතිය ඊයේ දින කිසිදු කොරෝනා රෝගියෙකු නැහැ ප්‍රථමයෙන් දේශීය පුවත් වරාය වෘත්ති සමිති අද යලිත් වරක් විරුද්ධ ව්‍යාපාරයක් ආරම්භ කළා ඒ වරාය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මේට පෙර මේ මාස පළමුවනදාද වරාය වෘත්ති සමිති දැවැන්ත විරුද්ධතා ව්‍යාපාරයක් සමග වෘත්තීය අරකලයක් දියත් කරනු ලැබුවා अरंगलिया මෙතර අද වරාය වෘත්තීය සමිති යලේ කොළඹ වරාය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. ඒ පසුගිය රජයේ විසින් ගත් තීරණයකට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ ගැටලුවට වත්මන් රජයේ විසින්ද නිසැ විසඳුමක් ලබා දී නොමැති බව පවසමින් ගැන්ටි දොඹ කර තුන මේ ඡන්දට ඉසෙල්ලා ක්‍රියාත්මක කරන්නයි අපේ මේ සටන මේ රටේ දේශීය සම්පත් කිසිදු රටකට විකුණන්නට අපි ජීවිතය නැති වුණා ගිනිදියන්නේ නැහැ මේක දේශපාලනයෙන් බැහැර වෙලා නැහැ දේශපාලන තීන්දුවක් තියන්නේ මේ තීන්දුව අනිවාර්යෙන්ම ආපස්සට හරවන්න පුළුවන් වෙන්නේ අපි හැමෝම එක්ක වුණොත් පමණයි ඒ වගේම ආණ්ඩුවට අපි කියනවා මේ මැතිවරණයේදී ඡන්ද පසුගිය රජයේ වගේ යහපාල රජයේ වගේ වෙන්දේසි ආණ්ඩුවක් නෙවෙයි අපි හැදුවේ මෙරටේ ජාතිය උරුමය රකින මේ සංස්කෘතිය රකින මේ රට රකින රටේ ඒකීයභාවය රකින ආණ්ඩුවක් අපිට ඕන කියලා අපි මේ ආණ්ඩුව පිළිටෙව්වේ ඒ නිසා ගරු ජනාධිපතිතුමනි අපි මේ සියල්ල කරන්නේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් මිනිසුන්ට තවම හිතට ගියේ නෑ රටේ නීතිය ස්ථාපිතයි කියලා තවම අපිට අයුක්තිය ඉෂ්ට වෙන්නේ තවම අසාධාරණේ ඉෂ්ට වෙන්නේ අධර්මයේ ඉෂ්ට වෙන්නේ ඒක නිසා නීතිය ස්ථාපිත කරන්න යුක්තිය ලබලා දෙන්න සාධාරණත්වයේ ලබලා දෙන්න ඒ නිසා අපි කියන්නේ මේ නැගෙනහිර පර්යන්තය ආචාර වෙඩිමුරි අපි රටේ බෝඩින් කාර විදියට ඉන්න එපා අවුරුදු 2500 ක ඔප්පුවක් තියෙන හැම කෙනෙකුටම ඒ ඔප්පුවේ අයිති අරගන්න ඒක ලේවලින් ලියලා තියෙන්නේ වරායේ සටන ජයග්‍රහණය කරවීම සඳහා මුළු මහත් ජාතියේම ශක්තිය ධෛර්යය ලබා දෙන මෙතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අදාළ ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. තරම කැබිනට් පේපර් එක අස්සම් කරා. මම දන්න විදිහට ඒ අය
කන්ටේනර් 100 ගාන විතර වරායට ගෙනල්ලා තියෙනවා. සමාගමට පාඩු වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරන්න මම ඉඩ දුන්නේ නැහැ. කම්පැනි එකට පාඩු වෙන්න පුළුවන් ඉතින් අපිට ඒව කරන්න දෙයක් නැහැ. ඒවෙන් මෙලලා ආපහු හොයාගත්තා. ඉතින් නමුත් සාමාන්‍ය සම්ප්‍රදාය නම් ඉතින් මට මේක අස්සම් කරන්න තිබුණා අපිට. ඉතින් කැබිනට් ඇප්‍රූවල් එකත් ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා. නමුත් අපි අභියෝගේ බාරගෙන ඒක අස්සම් කරේ නැහැ. අපි අස්සම් කරා නම් කෝටි ගාණක් මාස්පතා ගෙවන්න ඕන පාවිච්චි නොකර. පොඩි අවධානමක් දරාගෙන තමයි ඒක කරේ. සමාජලාට වැඩේ ගැස්සිලා ගියා නම් මගේ ඇමතිකම ගෙනියන්න බැරි වෙනවා ඔක්කොම ඉවර වෙනවා රට අඳුරේ තිබුණා නමුත් අපි එහෙම අභියෝග බාර ගන්න සූදානම් වෙනවා නමුත් අපි ඕනම වෙලාවකට මුණ දෙන්න ලෑස්තියෙන් තමයි ඒකට උත්තර කරේ ඉතින් මම හැම වෙලාවෙම හිතනවා අපි හොඳ හිතෙන් යමක් කරොත් ඒක හොඳ විදියටම අවසාන වෙනවා මෙතන ඇත්තටම නැත්තම් මේව අස්සම් කරා නම් චෝදනායන්නේ මේ මගේ තියෙන අමාත්‍යාංශ වලට මේ මෙතෙක් කාලයක් මේ සියලු බාරගත් අමාත්‍යාංශ හරියට කරන්න පුළුවන් කෙනෙක් විදියට ආඩම්බර වෙනවා මේ කාලය තුළත් කිසිම නරක නාමයක් නොවන මට්ටමට මේ කටයුතු කරන්න ලැබීම පිළිබඳව කුරුණෑගල බුවනික හෝටලේ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට හානි සිදු කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද බාර දුන්නා. ඒ අරලිය ගහ මන්දිරයේදී 13 වන සියවසට අයත් කුරුණෑගල නගර මැදේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් දේශපාලකින් පසුගිය දින කිහිපේ පුරා සිය විරෝධය පළ කළා. මහා සංඝරත්නයද මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය එල්ල කරමින් සිටි පසුබිමක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්ද පත් කරනු ලැබුවා. අදාළ කමිටුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා කුරුණෑගලට පැමිණියා. මෙම ගොඩනැගිල්ලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වාර්තාවක් අග්‍රාමාත්‍යවරයා වෙත බහර දීමට කටයුතු කරන බවයි එහිදී පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ප්‍රකාශ කළේ. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ද පුරවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙන්රත් දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙම වාර්තාව ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයාට බහර දීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් අදාළ ගොඩනැගිල්ලට හානි සිදු කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බහර දුන්නා. එම වාර්තාවෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදු වී ඇත්තේ පියස්සේ කොටසකට සහ ජනෙල් වලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාවක් ඇත. මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්කයේ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව ඇත. එම නිසා මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙස වාර්තාගත කර ඇති නිසා සහ සංරක්ෂණ සැලසුම් සකස් කිරීම නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතී. එබැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතුය. මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලින් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම වැනි කරුණු ඊට ඇතුළත්. මේ අතර මෙම ගොඩනැගිල්ලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් නීතිපති දපුලද ලිවේරා මහතා වෙත ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩමවන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළා. ඊයේ දින ගරු නීතිපතිතුමා විසින් කුරුණෑගල දඹුල්ල පාරේ බුවනෙක හෝටලයේ නමින් පැවති ගොඩනැගිල්ලට අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් වූ අපරාධ විමර්ශනයට අදාළව එකී විමර්ශනවල ස්වභාවය හා ප්‍රගතිය සම්බන්ධයෙන් ඊයේ දින පහත නිලධාරීන් කැඳවා සාකච්ඡා පැවැත්වුවා. ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙන්රත් දිසානායක මහතා කුරුණෑගල කොට්ටාෂ භාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත සහ කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් කැඳෙව්වා. එසේම අද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි මහතා ඇතුළු නිලධාරීන් සමගද සාකච්ඡා පැවැත්වුවා. එම සාකච්ඡා වලින් අනාවරණය වූ කරුණු අනුව අද දින ගරු නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පති වෙත පිටු පහකින් සමන්විත උපදෙස් ලිපියක් මාර්ගයෙන් එම විමර්ශනයේ කටයුතු සිදු කළ යුතු කාරණා සහ ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමක් සිදු කළා. ඒ අනුව සියලු විමර්ශන අවසන් කොට විමර්ශන උද්ෘත මෙම මාස 31 දිනට පෙර ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට අද දින ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දීමක් සිදු කළා. ලොව පුරා COVID-19 වෛරසය ආසාදිතින් සංඛ්‍යාව 1,50,00,000 ඉක්මවා ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ඊයේ දින මෙරටින් කිසිදු COVID-19 වෛරස ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 2,730 ලෙසයි සටහන් වන්නේ. මේ අතර එළඹෙන අගෝස්තු පළමුවනදා සිට දිවයිනේ සියලුම පෙරපාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා.
මසකට ආසන්න කාලයකට පසුව ඊයේ දිනේ මෙරටින් කිසිදු COVID-19 රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මීට පෙර අවසන් වරට COVID-19 රෝගියෙකු වාර්තා නොවු බවට සටහන් වූයේ පසුගිය ජූනි මස 27 වන දිනයි. අද දින ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 655ක් පමණයි. එමෙන්ම COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද දවසන වන විට කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් COVID ආසාදිතයින් 561 දෙනෙකු වාර්තා වී ඇති බවයි. ඒ අතර රැඳවියන් 451 දෙනෙකු, කාර්ය මණ්ඩලයට අයත් සමාජිකයින් 63 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් පුද්ගලයන් 5 දෙනෙකු සහ ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් 42 දෙනෙකු COVID ආසාදිතයින් බවට පත් වී තිබෙනවා. කන්දකඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව ඒ රෝගී ආගිය තැන් ඔවුන් සමග සම්බන්ධතාව පවත්වපු අය 8148ක් මේ වන විට පරීක්ෂාවට ලක් කරලා තිබෙනවා. අප කියන්නට ඕනි කන්දකඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව මේ තිබෙන පොකුරේ සමාජය තුල පැතිරීම අපි බොහෝ දුරට පාලනය කරලා අපේ පාලනයට නතු කරගෙන තිබෙනවා. කඳවුර ඇතුලේ අපි දෙවැනි වතාවටත් PCR පරීක්ෂණ සිදු කරගෙන යනු ලබනවා. මෙතර කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි COVID-19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිදු වූ ගැටුමකින් එහි ප්‍රතිකාර ලැබමින් සිටි පිරිසක් තුවාල ලබා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. මෙලෙස තුවාල ලැබූ පිරිස වැලිකන්ද COVID-19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සැලවීමත් සමග එම විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආරක්ෂාව භාරව සිටින යුද හමුදා නිලධාරීන් මැදිහත්වී සිද්ධිය සමිතියකට පත් කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙතර තවදුරටත් රාජාංගනී ප්‍රදේශයේ ලේකම් කොට්ටාසේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක PCR පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා. කලවන ප්‍රදේශයේ ස්වයං නිරෝධායනට ලක් කෙරෙනු පුද්ගලයන් 70කගේ පළමු PCR පරීක්ෂණ කටයුතු අද සිදු කර තිබෙනවා. කලවන ප්‍රදේශයේදී ඉකුත් 14 වනදා හමු වූ COVID-19 ආසාදිතය ආශ්‍රිතව ඇසුරු කරන ලද පුද්ගලයන් 70 දෙනෙකුගේ මෙලෙස PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. මෙතර කොළඹ වරායේ නවතායති නැවක සේවය කිරීම සඳහා විදේශීය මුහුදු නාවිකයන් 35 දෙනෙකු දෝහා සිට අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. තමන්ට නීතිමය බලතල පවරා දෙන තෙක් කොරෝනා වෛරසය පාලනය කිරීමේ රාජකාරී වලින් බැහැර වී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 7 වන දිනටත් ක්‍රියාත්මකයි. ත්‍රිවිධ හමුදා සමාජිකයින් කොරෝනා වෛරස ආසාදිනයෙන් වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට පත්කළ කාර්යසාධක බලකායේ විජේපතේ පුළුල් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය මෙවන් විට නිකුත් කර ඇති අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වන පුත්කලින් සහ බන්ධනාගාර රැඳවියන්ද වෛරස ආසාදිනය වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අදාළ කාර්යසාධක බලකායේ විජේපතේට ඇතුළත් කර තිබෙනවා. පසුගිය අප්‍රේල් මස 27 වනදා 6 දිනකුගින් සමන්විත මෙම කාර්යසාධක බලකාය ජනාධිපතිවරයා විසින් පත් කළ අතර එහි ප්‍රධානත්වයේ දරන්නේ හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතායි. මේ අතර එළඹෙන අගෝස්තු මස පළමු වන දින සිට දෙවයින පුරා පෙර පාසල් නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කළා. පෙර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් මමත් එකඟ වුණා. කැබිනට් මණ්ඩලයේදී අගෝස්තු මාසේ පළවෙනිදා සිට පෙර පාසල් නැවත ලංකාව පුරා ආරම්භ කිරීමට යුරෝපීය රටවල් 15ක සිට පැමිණෙන සංචාරකයන් දින 14ක අනිවාර්ය නිරෝධායනින් නිදහස් කිරීමට අයර්ලන්තය තීරණය කර තිබෙනවා. ඒ එම රටවල් වලින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන අයර්ලන්තයේ මෙන්ම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් ඉතාලිය, මෝල්තාව, ෆින්ලන්තය, නෝර්වේ, හංගේරියාව, එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව එරට නිරෝධායනින් නිදහස් වන රටවල් අතරට ඇතුළත්. එමෙන්ම සයිප්‍රස්, ග්‍රීන්ලන්තය, ග්‍රීසිය, ස්ලෝවැකියාව, මොනාකෝ සහ සැන් මරිනෝ යන රටවල් විලසිට පැමිණෙන සංචාරකින්ද අයර්ලන්තයේදී දසතියක නිරෝධායන නිදහස් වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය දින 14ක කාලය තුළ සෑම පුත්කලින් ලක්ෂයක් තුළින් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකුට අඩු ගණනක් වාර්තා වූ යුරෝප සංගමයට අයත් රටවල් 15ක් අයර්ලන්තය විසින් මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. හරිත ලැයිස්තුව ලෙස හඳුන්වන මෙම රටවල් ලැයිස්තුව අයර්ලන්තයේ මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් පරිදි ඉදිරියේදී
निरोधायन मैत्र लवपुरा कोविड 19 आसादितीन संख्याव अद एक कोटी पनस लक्ष एक मवाटी बेनवा ए आसादितीन एक कोटी पनस लक्ष अनु है दहस्तुन सी दाहतक लेसाई एलपीटीय गणेगुडी प्रदेशयेदी पोलिस विशेष कार्यबलकाये संविधानात्मक मर्दन एकके विसिन अवि आयुध तोगयक समग सेककरुवेक अत्तडंगुवट गेन तिबेनवा गिनियावी युद्धोपकरण टियुनु आयुध සමාජය තුල වැඩි වශයෙන් ගැවසීම සාමාන්‍ය ජන ජීවිතයට එල්ල කරන්නේ බරපතල තර්ජනයක් යුද්ධයක් පැවති රටක යුද උපකරණ අවි ආයුධ සාමාන්‍ය සමාජයට පැමිණීම සාමාන්‍ය තත්වයක් ඒත් යුද්ධයක් අවසන් වෙලා වසර ගණනාවක් ගතව තිබියදීත් එලෙස ගිනි අවි යුද උපකරණ සමාජ ගතවීම කිසිසේත් අපේක්ෂා කළ නොහැකි මෙම ගිනි අවි යුද උපකරණ තියුණු ආයුධ සාමාන්‍ය සමාජය තුලට ගොස් ඇත්තේ පාතාලය වැනි අපරාධ කරුවන් නිසා බව නොරහසක් මෙවැනි පාතාලය මද්‍රව්‍ය හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලින්ට අයත් මෙම අවි ආයුධ අත්අඩංගුවට ගන්නට ආරක්ෂක අංශ නිරන්තරයෙන් පරීක්ෂණ සහ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා ඒත් ඇතැම් අවස්ථාවලදී දේශපාලන බලාධිකාරියන්ගෙන් මෙන්ම ඇතැම් දනවතුන්ගෙන් බලවතුන්ගෙන් ලැබෙන පිහිට සහ ආශිර්වාදයේ මෙන්ම රැකවරණය නිසා මෙලෙස රට පුරා ගිනි අවි සහ යුද උපකරණ සැරිසරනවා පසුගිය සති කිහිපයේ කොළඹට ආසන්න හෝමාගම ප්‍රදේශයෙන් පාතාලයේ සතු ගිනි අවි ගබඩාවක් පිළිමද තොරතුරු සොයාගත් අතර විශේෂ කාර්යබලකාය පුළුල් මෙහෙයුම් දියත් කරමින් මීට සම්බන්ධ සැකකරුවන් අදාළ යුද උපකරණ සහ ගිනි අවි සමග අත්අඩංගුවට ගන්නට සමත් වුණා එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් දකුණු පළාතෙන් දැන් ගිනි අවි සහ යුද උපකරණ ඇතුළු ආයුධ සොයා ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වෙමින් පවතිනවා පෙරදා දින වලස්මුල්ල ප්‍රදේශයෙන් විශේෂ කාර්යබලකාය විශේෂ මෙහෙයුමක් දියත් කරමින් මෙලෙස ගිනි අවි බෝම්බ යුද උපකරණ හමුදා ඇඳුම් ඇතුළු උපංග රැසක් සොයාගත්තා මේ අතර එල්පිටිය ප්‍රදේශයෙන් තවත් යුද උපකරණ රැසක් සොයා ගන්නට ඊයේ පෙරවරුවේ විශේෂ කාර්යබලකාය සමත් වුණා මෙම ස්ථානයේ තිබී T-56 ඇතුළු ගිනි අවි අත් බෝම්බ උණ්ඩ මැගසින් යුද හමුදා නිල ඇඳුම් සහ තවත් උපකරණ රැසක් සොයා ගන්නට විශේෂ කාර්යබලකායට හැකි වී තිබෙනවා දිවයිනේ කුමන හෝ ස්ථානයක මෙලෙස නීති විරෝධී ගිනි අවි හෝ යුද උපකරණ තිබෙන බවට ඔබට තොරතුරක් ඇත්නම් ඒ පිළිබඳව වහාම ළඟමැති පොලිස් ස්ථානයේ හෝ ආරක්ෂක අංශ දැනුවත් කිරීම ඔබ සතු වගකීමක් බව ඔබ මතක තබා ගත යුතුයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට සහභාගී වුණා මහා මැතිවරණයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවට අද ජනාධිපතිවරයා එක් වුණා. මහර දලුපෙටිය ප්‍රදේශයේ පැවති ජන හමු සඳහා සහභාගී වූ ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවගෙන් හිමුණේ උණුසුම් පිළිගැනීමක්. जनता गटलु संबंधेन साक्षात्कार कले जनाधिपति वर्या एहिदी जनतावट कडिनम विसंदुम लबा दीमट कटयुतु करन बव प्रकाश कर सिटिया मेतर सियंबलापे प्रदेशय पवते जनहमुवक संधाद जनाधिपति ගෝඨාභය රාජපක්ෂ महता सहभागी वुना නයක් දාගෙන මාස දෙකක් කොරෝනා කාලේ මේ ඔක්කොම ඇලවල් දැපුවා සර්. දැන් අපුම ටික හදාගන්න. ඔය ඇතුලේ. ඔය ඇතුලේ ට්‍රැක් එක හදාගන්න. ඔය ඇතුලේ. ආසි කරොත් ඔය ඔක්කොම මොන පාවෙන්ටි කරලා කියන්න ඕරු ගලන දුන්න අපේ සයෙ හැමෝම ගස්සන් වෙලා තියෙනවා. දැන් ඇලවල් ඇසි කර. ආන්ඩුවෙන් ඇස්සක්. අනිකත් ටික හදාගන්න. ඔක්කොම මේ යාතම ඉඳලා තාපන්. ආයෙත් ටික ෂෝ ලකන්න. යාතම. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දලතා මාලිගාව වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. දලතා මාලිගාවට පැමිණි අග්‍රාමාත්‍යවරයා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුවා. මෙතර අග්‍රාමාත්‍යවරයා දලතා මාලිගාව වැඳ පුදා ගැනීමට පැමිණ සිටි මහ ජනතාව සමගද සුහද පිළිසඳරක නිරත වුණා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පූජාපිටිය නගරයේ පැවති ජනහමුවක් සඳහාද සහභාගී වුණා. පෞගිය ආණ්ඩුව කාලේ රබර් මිල පහත වැටුණා. රබර් ගලවලා දැම්මා. දැන් අපි ටයර් හදන චීන සමාගම එන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒකම මිල අනිවාර්යෙන්ම රබර් වල අනාගතයේදී වැඩි වෙනවායි කියන එක මම තමුන්වන්සේට මතක් කරන්න ඕනේ. කුෂිකර්මාන්තේ තේ ගම්මිරි රබර් වලට වගේම අනිකුත් බෝගවල හොඳ මිලක් ලබා දී මේ වැඩපිළිවෙලකට අපි යනවා. ඒ සඳහා දැනටමත් අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි දියත් කරනවා. විශේෂයෙන්ම වතු ජනතාවගේ නිවාස ප්‍රශ්නය පිළිබඳව ගැටලුවක් තියෙනවා. උන් හැමදාම ඉල්ලන සටන තොණ්ඩමන් ඉන්නකම් කරපුවේ මේ නිවාස යෝජනා ක්‍රම පිළිබඳව කතා කරන එක සහ නිවාස ලබා දෙන වැඩපිළිවෙල. එක්සත් ජාතික පක්ෂයේ ගෙවල් හැදුවනම් හම්බන්තොට පෝස්ටර් ගැව්වේ යාපනේ. ඉතින් යාපනේ පෝස්ටර් ගහලා කොළඹ පෝස්ටර් ගහලා හම්බන්තොට ගයක් හැදුවම ලුකුවට ගෑ ගන්නවා. අපි ගෙවල් 14000 ගානක් හැදුවා. හැම ග්‍රාම සේවක කුට්ටාසෙත් මේක බැගින් එක පෝස්ටරයක්වත් ගහන්න නැතුව. ඒකයි අපි අය යෑගේ අතර වෙනස. එයාලා පෝස්ටර් වලින් වැඩ කරනවා. අපි පෝස්ටර් නැතුව වැඩේ විතරක් කළා ජනතාවට මේ පහසුකම් ලබා දෙනවා. රට කෑලි වලට කඩන්න ඉඩ තියන්න බෑ. අනාගතයේදී රට කෑලි වලට කඩන්න අපි ඉඩ තියන්නේ නෑ කියන එක බොහොම පැහැදිලිව කමුන් මාංශයට ප්‍රකාශ කරනවා. අපිට ඡන්ද දෙන්න, පොහොට්ටුවට ඡන්ද දෙන්න. පොහොට්ටුවට ඡන්ද දෙන්නේ රටට ඡන්දයක්, ජාතියට රටට ඡන්දයක් කියන එක මතක තියාගන්න. රට ජාතිය රැකගන්න ඒ ඡන්දය පාවිච්චි කරන්න. රටේ ජනතාව පිළිබඳව වත්මන් රජ කිසිදු සැලකිල්ලක් නොදක්වන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හපුතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඉදිරි මහමැතිවරණයට සමගි ජනබල වේගින් ඉදිරිපත් වන අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් හපුතලේ ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවගේ බඩගින්න වැඩි, ජනතාවගේ අතේ සල්ලි නැහැ, ව්‍යාපාර කඩන් වැටිලා, වෙළඳාම විනාශ වෙලා, රටේ ජනතාව ඉල්ලනකොට රටේ මුදල් ඇමතිතුමාගෙන් මොකද්ද ඔබතුමා ගන්න පියවර? එතුමා කියනවා බුවණෙක බාහු රජතුමාට අන්තක්පුරයක් හිටියා, ඒකේ බිරින්දෑවරු රාශියක් හිටියා. දැන් මේ මොකද්ද මේ කරන්න හදන්නේ? ජනතාවගේ අවධානය වෙනත් දෙයකට යොමු කරන්නට යුනිසෙෆ් ආයතනය තීන්දුව කරලා තියෙනවා. සමීක්ෂණයකින් පසුව අපේ රටේ ජනගහනෙන් 30%කට ප්‍රමාණවත් ආහාර නැහැ. බලන්න ඒ බරපතල සංඛ්‍යාලයකනේ. ඒ කියන්නේ 30%ක් ඉන්නේ බඩගින්නේ. මොකද්ද මේ ආණ්ඩුව බඩගින්නේ ඉන්න ජනතාවට කරන්නේ? කිසිම වැඩපිළිවෙලක් නැහැ. ගෙනාව නේද සැමන් පරිප්පු පාලන මිලක්. මොකද උනේ? දින 15යි ක්‍රියාත්මක උනේ. සහල් පාලන මිල 90යි කිව්වා. හැබැයි සහල් මාෆියාව ආණ්ඩුවට තර්ජනය කරනකොට 90 නැග්ගා 98ට. ඒක තමයි ඇත්ත කතාව. මේ හැම දෙයකදීම පොදු ජනතාව අමතක කරලා තියෙනවා. පොදු ජනතාවට ලබා දිය යුතු සැලකිල්ල මේ වර්තමාන රජෙන් ලැබෙන්නේ නැහැ. මේ අතර ඉඹුල්පේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. වතු ශේෂ්ත්‍රයේ ජනතාව බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. අමාරුවෙන් ජීවත් වෙන්නේ. කම්කරු ජනතාව වෙනුවෙන් අපි දැවැන්ත සුබසාධන ක්‍රියාවලියන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. සහන රසක් ලබා දෙන්නට අපි අදහස් කරා. හැබැයි සහන ලබනවා වගේම ජන සමාජයේ විනයානුකූලව, යුක්තිගරුකව, ගුණගරුකව ජන සමාජය තුළ හොඳ ආදායමක් ලැබමින් ශක්තිමත් සමාජ පදනමක් ගොඩනැගීමේ ක්‍රියාවලියක් අපි ක්‍රියාත්මක කරන්න අදහස් කරනවා. රටේ සමස්ත ජනයාගේ අනාගත වගකීම අපි බාරගන්නවා.
පාර්ලිමේන්තුවට දූෂිත නියෝජිතින් පත්වීම වළක්වා ගැනීම සඳහා ජාතික ජනබල වේගයට මනාප ලබා දෙන ලෙසට එම බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ ඊයේ රාත්‍රියේ සියත ටීවී ඔස්සේ විකාශය වූ දෙවන ඇස වැඩසටහනට එක් වෙමි. යම් කිසි ආකාරයකට ඡන්ද පදනමේ සහ mantri dura වල අඩුවීමක් දකින් ලැබෙන්නේ ඇයි ජනතාවගේ සිත් තුළ ඔබලා ජීවත් වෙනවා දේශපාලනයේ උත්පාත අවදීන් මෙන්ම අවපාත අවදීන් වලට අපි මුහුණ දෙනවා ඒ නිසා පහුගිය කාලේ අපි යම් දේශපාලන පසුබෑම් අවදියේකට අපි මුහුණ දීලා තිබුණා මා හිතනවා මේ මැතිවරණදීක වෙනස් වෙවි කියලා අපි පිළිබඳව මේ රටේ ජනතාවට තියෙන ඉතාමත් යහපත් හොඳ අදහසක් එන අනිත් දේශපාලන ව්‍යාපාර වලට තිබෙන්නේ බනිනවා ඒත් ඡන්දෙ දෙනවා ඡන්ද පොලට යනකොටත් බනිනවා ඡන්දෙ දීලා එනකොටත් බනිනවා ඒක අපිට විශේෂයක් තියෙන අපිට හොඳ කියනවා නමුත් ඒ හොඳ ඡන්දයක් බවට පරිවර්තන වෙලා නැහැ මේක තමයි අපි මුහුණ දීපෙන අභියෝගය जनता चांदी दिन उमनाव बले गन पालक आयापत मेरटे होरकन नुकर देशपालन व्यापारे मुकद्दी नापी जनता मेरटे जनतावट कुतन कुह प्रश्न कापुहम एवं पार्लिमेंट ओन पेनीटी के विश्वास व्यापारे मुकद जनता विमुक्ति पेर මොනමගේ විදිහට ජනතා හිතන්නේ ඇයි අපි ජනතා විමුක්ති පෙරමුණට ජාතික ජනබල වේගයට ඡන්දෙ දෙන්නේ ඇයි අපි ඡන්දේ දිය යුත්තේ කියන කාරණයට අපි ආවොත් විවස්ථාවේ මේ පාර්ලිමේන්තුව කියන උත්තරීතරයි කියන හැබැයි විවස්ථාවේ තියෙන පාර්ලිමේන්තුව අපේ රටේ තියෙන පාර්ලිමේන්තුවේ මොකද්ද විවස්ථාවේ තියෙන පාර්ලිමේන්තුව උත්තරීතරයි නම් රටේ තියෙන පාර්ලිමේන්තුව පාපතරයි ප්‍රතිපත්තියක් නැති මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ පිරීලා ඉන්නේ එහෙට පණිනවා මෙහෙට පණිනවා විකිනෙනවා සංවර හැසිරීමක් නැති කට්ටිය මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මිරිස්කුඩු ගේනවා පිහි ගේනවා කතානායකතුමාගේ පුටුවට වතුර වක් කරනවා ශ්‍රවණ උපකරණ කඩනවා එකිනෙකා ගහ ගන්නවා බයිබලයෙන් අනිත් පැත්තට ගහනවා අසිෂ්ඨ පාර්ලිමේන්තුවක් තියෙනවා අපේ රටේ ප්‍රධාන අපරාධකරුවන්ගේ තෝතැන්නද පාර්ලිමේන්තුව ලංකාවේ ගොඩාක් අපරාධවලට අවුල් වන්නේ මේ පාර්ලිමේන්තුව මෙන්න මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න මාලිමාවේ එක මන්ත්‍රීවරයෙක් වැඩි වෙනවා කියලා කියන්නේ අපරාධකාරයෙක් අඩු කරන්න පුළුවන් දූෂිතයෙක් අඩු කරන්න පුළුවන් හොරෙක් අඩු කරන්න පුළුවන් ජනතාව ප්‍රාර්ථනා කරන අපරාධකරුවට දඬුවම් දෙන්න කියලා ජනතාවගේ අපේක්ෂාවත් වෙන දූෂිතයට දඬුවම් දෙන්න කියලා මේ පක්ෂ දෙක කවදාවත් ඒකට දඬුවම් දෙන්නේ නැහැ එනිසා දැන් මෙතිවරණදී අවස්ථාවක් ඇවිල්ලා තිනු මේ දූෂිතයන්ට අපරාධකරුවන්ට තමයි දඬුවම් දෙන්නේ දැන් ජනතාව ගාවට ඇවිල්ලා තියෙනවා එහෙනම් ඔවුන් මේ පාර්ලිමේන්තුවට පත් වෙන එක වළක්වන්න පුළුවන් මාලිමාවේ එක්කෙනෙක් වැඩි කරොත් අපරාධකාරයෙක් අඩු කරන්න පුළුවන් ඒ වෙනුවෙන් මාලිමාවට කතරගම් ගන්න ඒකීය සහ සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමට තමන් දිවි හිමියෙන් කැපවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රියෝ අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒසිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීමේ උත්සවයට කොළඹදී එක් වෙමි. මහාචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ඊයේ කොළඹදී සිදු වුණා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය වෘත්තීය වේදීන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියා. සරත් වීරසේකර කියලා කියන්නේ නොයෙක් අංශ වලින් මෙරටේ ආරක්ෂාව වෙනුවෙන් එවැගේම අපේ රටේ ජනතාවගේ ආත්ම ගෞරවය වෙනුවෙන් විශාල කැපවීමක් සිදු කරපු කෙනෙක්. යුද්ධයේදී යුද්ධ කාලයේදී තමන්ගේ කැපවීමෙන් ඒ දිසාවුදු යුද්ධය නිවාරණය කරන්න විශාල සහායක් දුන්නා ඉදීමා. සරත් වීරසේකර කියන්නේ සුවිශේෂ චරිතයක්. මම දකින්නේ මගේ පෞද්ගලික මතයද ඒ පෞරුෂය ඒ චරිතය තුළ අපි දකින ප්‍රධාන ශක්තිය තමයි දුරදර්ශකතුමා. ඒ පැහැදිලිව පිළිගන්නවා ධාරාවර සංශෝධනයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වලට ඉදිරිපත් කළ අවස්ථාවේදී තුමාට චිත්ත ධෛර්යය තනියම හුදකලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ක් වෙනවා. එතුමා මමයි සභාගමනය දුර පැමිණලා මම මේ ධාරාවර සංශෝධනයට විරුද්ධයි කියලා ප්‍රකාශ කිරීමට හයියක් ශක්තියක් දුන්නේ තුමාට තමයි. ප්‍රභාකරන් යුද්ධ කරලා ගන්න බැරි වෙච්චදී ව්‍යවස්ථාවකින් ඇටවිගෙන් දාලා දෙන්න හදනකොට ඒකටත් ජාතික සමුදාන වලට නායකත්වය දී මම එරේ වුණා. ඒ නිසා මේ රටේ ඒකේ රටක් මේ රටේ දී යුද්ධයේ එකම නීතිය ඒ වෙනුවෙන් මා දිවිහිමියෙන් කැපවෙන බව මේ අවස්ථාවේදී සාකච්ඡා කරනවා. සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛ ස්ථානය දීලා ථේරවාදී බුද්ධාම ආරක්ෂා කිරීම. මෙතනදී දහම කියන්නේ මැනිකක් නම් ඒ මැනික ආරක්ෂා කරන කරුණු තමයි ශාසනය. කරුණු විනාශ වුණොත් මැනික අනතුරේ ශාසනය විනාශ වුණොත් දහම අනතුරේ බෞද්ධ රටවල් වන මාලදිවයින, අෆ්ගනිස්තානය, මාලි, මේ මැලේසියාව, ඉන්දුනීසියාව මේ සියලුම බෞද්ධ රටවල් අද අනාගමික වෙලා තියෙන්නේ ශාසනය රැකගෙන නිසා. අපි හැමෝම දන්නවා මහතිර මොහොමඩ් ඒ කාලෙදී කිව්වා ලුක් ඊස්ට් කියලා. අපි නැගෙනහිර බලමු කියලා. මම එතුමාව හම්බ වෙච්ච වෙලාවේ මම එහුවා මේ මිනිස්ටර් why did you take
think of this policy of looking east. ඇයි ඔබතුමා නැගෙනහිර බැලීමට යම් ප්‍රතිපත්තියක් මැලේසියාව තුළ ඔබතුමාගේ කාර්යාලයේ නිර්මාණය කළේ ඒක ඒ විදිහට හිටියේ. ඒත් මම කිව්වා පාරසී සත්වර්ෂයේදී අපේ රට ප්‍රතිපීසි නිදීන් විසින් ආක්‍රමණය කරන ලබුව. 16 වෙනි සත්වර්ෂයේදී ප්‍රතිපීසි නෙළවල දාලා ලන්දේසීන් අපේ රට ආක්‍රමණය කළා. මේ මැලේසියාව ගැන කියන්නේ. ඊට පස්සේ 18 වෙනි සත්වර්ෂයේදී ලන්දේසීන් නෙළවල දාලා අපේ රට බ්‍රිතාන්‍ය ආක්‍රමණය කළා. මේ කට්ටිය ඔක්කොම ආවේ මැලේසියාවට අතක්ම 5000කට එහා නේද කිසි විටක අපේ අසල්වාසියෝ අපිට මොකද කියලා කිව්වේ නැහැ එහෙමනම් අපි විශ්වාස කරන්න අවශ්‍ය වෙන්නේ කාවද මට ඒ කතාව බොහෝම හොඳට ඔළුවට ගියා ඒ නිසා අපි කනදිනු කරලා තමයි අපිට ලෝකයේ එක්ක ගනුදෙනු කරන්න සිදු වෙනවා ඒක විශ්වාස කරන්න අවශ්‍ය නැහැ රටට වග කියන දේශපාලකින් තෝරාපත් කර පාර්ලිමේන්තුවට එවීමට ජනතාව වග බලාගත යුතු බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක අකිල විරාජකාරී වස මහතා පවසනවා. එයද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති වාද්‍ය හමුවකදී. මම අධ්‍යාපන ඇමතිවරයා විදිහට නිල ඇඳුමේ තිබුණ හොරකම නවත්තලා වවුෂර් එක ගෙනාවා. කෝටි 20ක 25ක අවුරුද්දක ඒ නාස්තිය හොරකම නැත්තම් ඒ දූෂණය නැවතුවා. සමහර වෙලාවට තරාතිරම නොබලා විදුහල්පතිවරු වෙන්න පුළුවන් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. මොනවත් හින්දා නෙමෙයි. මේවා හරියට පිරිසුදු කරලා මේවා හරියට ශක්තිමත් කරලා මේ රාජ්‍ය ආයතන ඉස්සරහට ගෙනියන්න ඕන කියලා කල්පනා කරමුනේ. ඉතින් ඒ නිසා අපි දේශපාලඥයෝ නම් අපි වැඩ කිරීමේදී අපි විනිවිද පේන භාගයේ වැඩ කරන්න ඕනේ. මේ වගේ මැතිවරණ කාලවලදී යට වෙන්න මම ලෑස්ති නැහැ. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ඒ සමාජික 100 දෙනෙක්ගේ සමාජිකත්වයේ අත්හිටවන්න ගන්න ගත තීරණය අද අධිකරණය පිළිගත්තා විතරක් නෙමෙයි අපිට ගෙවීමකුත් කරන්න අධිකරණය ඔවුන්ට දැනුම් දෙනු ලැබුවා මම හිතන්නේ මේක තමයි අපි දිගින් දිගටම කිව්වේ මම හිතන්නේ මේ හොඳ පාඩමක් පළාත් පාලන මන්ත්‍රීවරුන්ටත් විවිධ දේවල් බලපෑම් කරමින් ඔවුන්ව බලෙන් වගේ තියාගන්න හදනවා මේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට දැන් මේ නඩු තීන්දුවත් එක්ක පැහැදිලි වෙනවා අපි ගත්ත තීරණය විධිමත්ව සහ හරියාකාරව අරන් තියෙනවා කියන ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ 225ම දේවන්නාවට දාන්න කතා කරන්න එපා ඡන්දේ දීලා එවලා ඡන්දේ දෙනකොට හරි මිනිසුටි ගෙවන්න බුද්ධිමත් වැදගත් ඒ වගේම රට ගැන හිතන මේ හැම ප්‍රකාශයක්ම තමන් කරන එකක් ගැන වගකීමක් තියෙන දේශපාලඥයෝ එවන්න ඒ වගේ නොයීමේ ප්‍රතිපාග මේ භුක්ති විඳින්නේ මේ රටේ ජනතාව ප්‍රධාන පුවත් විකාශය අවසන් ජලිතවෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.